ආයුබෝවන් කියලා පිළිගන්න ඔයත් මාලාටියුබ් චෙස් පන්තියත් එක්ක එකතුලා ඉන්න සියලු දෙනාම අද අපේ චෙස් ට්‍රැප්ස් පාඩම් මාලාවේ හතරවෙනි එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකනොත් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් ඉන්ටරෙස්ටිං චෙස් ට්‍රැප් එකක් ගැන. එහෙනම් ආරාධනා කරනවා හැමෝටම අද එපිසෝඩ් එකත් ඉවර වෙනකම්ම බලන්න. ඔයාලා දැනටමත් මාලාටියුබ් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම රතුපාට subscribe button එක press කරලා අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක press කරලා එකතුලා ඉන්න මාලාටියුබ් YouTube channel එකත් එක්ක එහෙම කරොත් හැම සතියම දාන චෙස් වීඩියෝස් ඔයාලට නොවරදීම බලන්න පුළුවන්. එහෙනම් අපි වෙලාව නාස්ති කරන්නේ නැතුව අද අපේ පාඩමට යමු. ඔයාලා thumbnail එකකින් දැනටමත් දන්නවා ඇති අද අපි මොකක් ගැනද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිටපු ලෝක චෙස් ශූරයා වෙන විෂී ආනන්ද් අදීම් 6කදී පරාජයට පත් වෙච්ච ඒ ලෝක ප්‍රසිද්ධ චෙස් තරගය ගැන. 1988 දී ඇලන්සෝ සොපාරාට හිරිව තමයි විෂී ආනන්ද් මේ තරගේ ක්‍රීඩා කරන්නේ. නමුත් 6 වෙනි අදීමේදී විෂී ආනන්ද් බ්ලන්ඩ් එකක් කරලා මේ තරගයේ පරාජයට පත් වෙනවා. මේක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං චෙස් ගේම් එකක් ලෝකයේ ගොඩක් කටිය මේ ගේම් එක ගැන කතා කරනවා. එහෙනම් අපි අද පාඩමෙන් බලමු මේ චෙස් ගේම් එක ගැන. සුදු එහෙම නැත්නම් සොපාට e4 වැදීමෙන් තරගය ආරම්භ කරනවා. ඔයාලා ගොඩක් කට්ටි ඔයාලා ගොඩක් වෙලාවට දන්නවා සුදු තරගය ආරම්භ කරන්නේ e4 වැදීමෙන්. මොකද e4 වැදීමේදී සුදුගේ සෙන්ටර් පෝන් කෙනෙක් සෙන්ටර් එකට යනවා. එතකොට ඒ සෙන්ටර් පෝන් කෙනෙක් සෙන්ටර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම සුදුගේ බිෂොප් ටයි ක්වීන් ගේ මාර්ග විවෘත වෙනවා e4 වැදීමේදී. ඒක හින්දා ගොඩක් වෙලාවට සුදු තරගය ආරම්භ කරන්නේ e4 වැදීමෙන්. කළු මෙතනදී ප්‍රතිචාර දක්වනවා e5 වලින්. කළුගේ තරමුණ ඒකමයි. e5 pawn ගෙන් සෙන්ටර් එක කන්ට්‍රෝල් කරන ගමන්ම bishop ගෙයි queen ගේ diagonal එක open කරගන්නවා. එතකොට ලේසියෙන්ම පස්සේ යදින move එකකදී මේ ඉත්ත දෙන්නම ඉක්මනට develop කරගන්න පුළුවන්. ඊළඟට සුදුගේ යදීම එහෙම නැත්නම් සොපාටගේ යදීම knight to f3 king side එකේ ඉන්න minor piece එකක් develop කරනවා. ඒ වගේම e5 වල ඉන්න hanging pawn ට attack කරනවා. ඔයාලා ගොඩක් වෙලාවට දකිනවා මේ වගේ අවස්ථාවකදී සුදු කරන්නේ එක්කෝ d4ව d6 කොටුවට ඇදලා e5 වල ඉන්න pawnව guard කරනවා. එහෙම නැත්නම් knight to c6 ඇදලා e5 වල ඉන්න pawnව guard කරනවා. නමුත් මේ වෙලාවේ විෂී ආනන්ද් play කරන්නේ knight to f6. ඔයාලා දන්නවා knight to f6 ඇද්දම මේ මොකක්ද කියලා. මේකට කියන්නේ අපි petrov defense එක. මම ඉස්සරහට පටන් ගන්නවා opening series එකක්. මේ series එකේදී මම මේ වගේ chess openings ගොඩක් ඉන් ඩීටේල්ස් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දැනට ඔයාලා මතක තියාගන්න මේක තමයි පෙට්‍රොෆ් ඩිෆෙන්ස් එක. මෙතනදී ඊළඟ යදීම සුදු එහෙම නැත්නම් සොපාට කරන්නේ F3 වල ඉන්න නයිට් ගෙන් E5 වල ඉන්න pawnව කපනවා. මේන් ලයින් එක තමයි මේ වෙලාවේදී D6 ඇදලා E5 වල ඉන්න නයිට් ටැග් කරලා නයිට් වෙලෙව්වට පස්සේ කළු නයිට් ගෙන් E4 වල ඉන්න pawnව කපන එක. ඒකින්ද විෂී ආනන්ද් මේ වෙලාවේදී pawn to d6 අදිනවා. එතකොට e5 වල ඉන්න සුදු නයිට් ඇටැක් සොපාට නයිට් f3 කොටුවට අදිනවා. ඒක තමයි එකම ලොජිකල් මූව් එක. වෙන කොටුවට අදින එක එච්චරම හොඳ නැහැ. දැන් කළුට පුළුවන් e4 වල ඉන්න pawnව කපා ගන්න. කළු කරන්නේ f6 වල ඉන්න pawn ගේ නයිට් ගෙන් e4 වල ඉන්න pawnව කපා ගන්නවා. මෙතනදී මේන් ලයින් එක තමයි සුදුට knight to c3 අදින එක. knight to c3 ඇදලා e4 වල ඉන්න knight attack කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට කළු මේ knight ගෙන් knight එක කපලා exchange කරගන්නවා. ඊට පස්සේ තරගය equal game එකක් තරගය continue කරගන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේදී විෂී ආනන්ද් බ්ලන්ඩ් එකක් කරනවා. විෂී ආනන්ද් මේ knight එක කපන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ line එක තමයි knight එක කපලා සුදු d pawn ගෙන් knight එක කපුවට පස්සේ දෙන්නටම සාමාන්‍ය හොඳ position එකක් තියෙනවා. තරගය continue කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී විෂී ආනන්ද් නයිට් ගේ නයිට් එක්ස්චේන්ජ් කරන්නේ. ඒක වෙනුවට එයා අදින්නේ බිෂොප් ටු F5. බිෂොප් ටු F5 දාලා E4 වල ඉන්න නයිට් ව ගාඩ් කරනවා. ඇත්තටම මේක ලොකු බ්ලන්ඩර් එකක්. මම ඔයාලට ආරාධනා කරනවා වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා පුළුවන් නම් මේ වෙලාවේදී සුදු මොන ඇදීම කරයිද කියලා පොඩ්ඩක් හොයන්න උත්සාහ කරන්න කියලා. හරි මෙතනදී සොපාට අදිනවා. සොපාට දකින්නවා මේක ලොකු බ්ලන්ඩර් එකක් විෂී ආනන්ද් කරන්නේ. සොපාට කරන්නේ වැඩි හිතන්නෙම නැතුව ක්වීන්ව e2 කොටුවට දාලා e4 වල ඉන්න නයිට් පින් කරනවා. දැන් ඔයාලා දන්නවා මේක ඇබ්සලියුට් පින් එකක්. දැන් e4 වල ඉන්න knight pin වෙලා තියෙන්නේ. ඒක absolute pin එකක්. මොකද pin වෙලා ඉන්න piece එකේ පිටිපස්සේ ඉන්න king. එතකොට ඔයාලා දන්නවා pin ඒ pin වෙලා ඉන්න piece එක move කරන්න බෑ. මොකද එයාව move කරෝතින්
කිංව චෙක් එකකට ඕපන් වෙනවා. ඒක හින්දා මේ වෙලාවේදී නයිට් එක මූව් කරන්න බෑ. දැන් මෙතනදී විෂය ආනන්ද කරන්න ඉතුරු වෙලා තියෙන එකම දෙයයි කුයින්ව E7 වලට දාලා නයිට් එක ගාඩ් කරන එක. එහෙම නැතුව D5 වගේ ඇදීමක් කරලා නයිට් එක ගාඩ් කරන්න උත්සාහ කරොත් එතකොට සුදුගෙන් දැනටම ඉත්ව දෙන්නෙක්ගෙන් ඇටෑක් වෙනවා E4 වල ඉන්න පොන්ට. ඒ වගේම E4 වල ඉන්න පොන් පින් වෙලා ඉන්නේ. එතකොට සුදුට ලේසියෙන්ම පුළුවන් D2 වල ඉන්න පොන්ව D3 වලට මූව් කරලා මේ නයිට් එක ලේසියෙන්ම කපා ගන්න. ඒකින්ද කළු කරන්නේ D6 වල ඉන්න පොන්ව අදීනේ නැහැ. ඒ වෙනුවට කළු කරන්නේ කුයින්ව E7 කොටුවට දානවා. දැන් කුයින්ව E7 කොටුවට දානවා. දැන් මොකද සුදු කරන්නේ? සුදුට ලේසියෙන්ම පුළුවන් C3 වල ඉන්න නයිට්ව D5 කොටුවට දාලා E7 වල ඉන්න කුයින්ට ඇටෑක් කරන්න. රයිට්. දැන් මොකද විෂයන්ට කරන්න පුළුවන්? එයාට මේ කොටුවට අදින්න බෑ. මේ කොටුවට අදින්න බෑ. F3 වල ඉන්න නයිට්ගෙන් ඇටෑක් වෙලා තියෙනවා. එයාට මේ කොටුවට අදින්න බෑ. මේ කොටුවට ඇද්දොතින් මේ නයිට්ගෙන් C7 කොටුවට ගිහිල්ලා එහෙම නැත්නම් නයිට් C7 වල ඉන්න පෝන්ව කපලා ෆෝක් එකක් හම්බෙනවා. එහෙනම් මේ වෙලාවේදී කළුට කරන්න තියෙන එකම ඇදීම තමයි කුයින්ව එයාගේ D8 කොටුවට හරි D7 කොටුවට හරි අදින එක. ඊට පස්සේ සුදුට පුළුවන් ලේසියෙන්ම මේ ඇදීම එහෙම නැත්නම් පෝන්ව D3 කොටුවට දාලා නයිට් ටැක් කරලා නයිට්ව ගන්න. අපි ඇත්තටම මේ ඇදීමෙන් පස්සේ විෂයානන්ද ගේම් එක රිසයින් කරනවා. සුදු තරඟේ ජයග්‍රහණය කරනවා. ඇත්තටම මේකෙදී උනේ 1988 දී තමයි මේ තරඟේ ඇත්තටම සිදු වුණේ. ඒ දවස්වල අද කාලේ වගේ ඉන්ටර්නෙට් එහෙම ලොකුවට තිබුණේ නැහැ. ඒකින්ද කට්ටිය ගොඩක් ගේම්ස් ඇනලයිස් කරේ, එහෙම නැත්නම් ගේම්ස් ස්ටඩි කරේ පොත්පත් වලින්. 1987 දී ක්‍රිස්ටියන්සනුයි ඇන්තනි මයිල්ස් අතර තරඟයක් වෙලා තියෙනවා. එතනදී ක්‍රිස්ටියන්සන් මේ බිෂොප් F5 ඇදීම කරලා තියෙනවා. මේ තරඟය ගැන ඉන්ෆෝමැටිකා කියලා චෙස් පොතක සඳහන් වෙලා තියෙනවා. ඒක ස්ටඩි කරලා තියෙනවා විෂය ආනන්ද. හැබැයි ඇත්තටම මේ බිෂොප් F5 බ්ලන්ඩර් එක කරාට ඇන්තනි මයිල්ස්යි ක්‍රිස්ටියන්සන්යි තරඟයට යන්න කලින් තීරණය කරලා ගිහිල්ලා තියෙන්නේ මේ තරඟය ඩ්‍රෝ කරනවා කියලා. ඒක හින්දා යාර බ්ලන්ඩර් එක කරත් ඒගොල්ලෝ ඒක එච්චර ගණන් ගන්න නැතුව තරඟය කන්ටිනියු කරලා අදින් 21 දිනක කොහෙද තරඟය ඩ්‍රෝ කරලා තියෙනවා. මේක හැබැයි ස්ටඩි කරන විෂය ආනන්ද. නමුත් එයා මේ බ්ලන්ඩර් එක ගැන එච්චර අවධානය යොමු කරලා නැහැ. ඒක හින්දා එයා ඒ ඇදීම අදින්න ගිහිල්ලා 1988 දී සොපාටත් එක්ක බූසයෙන් පරාජය වුණා. මේක ගොඩක් ජනප්‍රියයි. චෙස් අදින කට්ටිය ගොඩක් මේ තරගය ගැන කතා බහ කරනවා. මම හිතනවා ඔයාලට යම්කිසි දෙයක් අද ගේම් එකකින් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. හැබැයි 1988 දී මේ වගේ ඇදීම් 6කදී තරගය පරාජය වුණා කියලා විෂය ආනන්ද කවදාවත් චෙස් නැවතුනේ නැහැ. එයා ඊට පස්සේ එතකොට ඒ දවස්වල හිටිය විෂය ආනන්ද IM ලෙවල් එකේ. පස්සේ එයා ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වුණා. ඒ වගේම ලෝක චෙස් ශූරයෙක් වුණා. පාඩමක් මේකින් අපිට ඉගෙන ගන්න පුළුවන් අපි ගොඩක් චෙස් තරඟ පරාජය වෙන්න පුළුවන් සමහරක් වෙලාවට අඩු ඇදීම් ගන්නදී. නමුත් ඔයාලා ගොඩක් උත්සාහ කරොත් චෙස් ස්ටඩි කරොත් ඔයාලට යම්කිසි ලොකු තැනකට එන්න පුළුවන් ඉස්සරහට. මම හිතනවා ඔයාලා අද චෙස් ගේම් එක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. අද වීඩියෝ එකනොත් ඔයාලා යම්කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම MarlaTUBE YouTube channel එක subscribe කරලා bell icon එක press කරලා MarlaTUBE YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට මම කරන්න බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ ඉවර කරන්න කලින් පොඩි announcement එකක් තියෙනවා. හිටපු ජාතික චෙස් ශූරයා වෙන ඉසුරු අලහකෝන්ගේ ඉසුරු චෙස් පාසල මගින් සංවිධානය කරන online open bliss තරගාවලිය මේ මාසේ 29 වෙනිදා Lee Chess platform එකේ පැවැත්වෙනවා. ලංකාපුරා විසිරලා ඉන්න සියලුම චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ඒ වගේම ආධුනික චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරාධනා කරනවා මේ තරගාවලිය ක්‍රීඩා කරන්න. මොකද ලංකාවේ ඉන්න දක්ෂතම චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මේ තරගාවලියට සහභාගී වෙනවා කියලා දැනටමත්
කන්ෆර්ම් කරලා තියෙනවා. ඒ වගේම වටිනා තෑග්යාග රාශියක් මේ තරගාවලියදී ඔයාලට බෙදලා දෙන්න සංවිධානික මණ්ඩල දැනටමත් ලෑස්ති කරලා තියෙනවා. වැඩි විස්තර මේ තරගාවලිය ගැන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ තරගාවලියත් ප්ලේ කරන්න. ඒ වගේම MarlaTUBE YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ වීඩියෝස් මම ඉස්සරහට ගොඩක්